මානව ඉතිහාසය කියන එක ඩොකියුමෙන්ටඩ් අන්ඩොකියුමෙන්ටඩ් කියලා විදි පැති දෙකට කැඩෙනවන්. ඕකේ මේ ඩොකියුමෙන්ටඩ් කෑල්ල හරි අපිට යම්කිසි මට්ටමකට වාර්තා තියෙනවා, ඒ වාර්තාත් එක්ක අපිට ගෙවක් අමුණගෙන යන්න පුළුවන්. අන්ඩොකියුමෙන්ටඩ් කෑල්ල අපිට හොයාගන්න වෙන්නේ, මතකට මේ ගලපගන්න වෙන්නේ අපිට ඉතිහාසයේදී හම්බෙන එක එක සාක්ෂි, එක එක සාධක, එහෙම නැත්නම් ෆොසිල් වගේ දේවල් ටික කාලානුරූප කරලා අර ඒ පිළිවෙලට තියාගත්තම අපි ගොඩනගා ගන්නවා මේ පිළිවෙලට වෙන්න ඇති වැඩ ටික කියලා. හැබැයි සමහර වෙලාවට අපිට කාලයකට පාරක් මොකක් මේ යම් කිසි ආකාරයක සොයා ගැනීම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර අපි හිතාගෙන හිටපු ලයින් එක, අපි හිතාගෙන හිටපු මේ 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 පිළිවෙලට නෙමෙයි දේවල් සමහරලාට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙම ඉතිහාසයේ පුරාවටම වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ දැන් සමහරලාට අපි දන්නේම නැතුව හෙට අනිද්දාට එකක් මොහක් හරි මතුවෙන්නට පුළුවන්. අපි ඉතිහාසයේම හිතාගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන. දැන් ඒ වගේ දෙයක් ගැන කතා කරන්න තමයි අද මේ අපි ඇවිත් ඉන්නේ. ලෑස්ති වෙලා ඉන්නේ. සහන් කොහොමද මචං? ඉතින් කොහොමද? හොඳයි හොඳයි. මොනවාද අපි අද කතා බහ කරන්න යන්නේ? කාලෙක ඉන්දියාක අපේ යූෂුවල් ටොපික්ස් වලට බහලා තියෙන්නේ. යූෂුවල් ටොපික් එකකට බහලා තියෙන්නේ මේ පොඩ්ඩක් අර ඉතිහාසය උනත් චුට්ට ට්‍රැකපයින විදිහේ එකක් හොයාගන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා අපි සහන්ගෙන් අහලා බලමු. සහන් ලෑස්තිලා ඉන්නවා මේ හොඳ කතා බහක් අරගෙන යන්න ඉස්සරහට. කියන්න පටන් ගන්න කොහොමද අද යන්න තනියම බෑනේ වුනේ. ඔව් කතා ඔයා කරගෙන යන්න මම බහ දීගෙන ඉන්න. ඔයාලට මගේ බහ තියෙනවා. ඔයා බහ දෙනවා නම් මේ මම කතා කරගෙන යන්නගෙන. මගේ බහ හැම තිස්සෙම ඔයාලට තියෙනවා බබා. හරි එලකින් කරගෙන. කතාව මේ පටන් ගන්න කතාව එන්නේ ඉන්දුනීසියා පැත්තෙන්. දූපත් ගොඩකින් ඇදිච්ච පැත්තක්නේ. ඔව්. ඒකත් එක්ක මේ 1914 දී ඉන්දුනීසියාවේ ජාවා දූපත් අපිට ඔය 2004 සුනාමිය එහෙම එතකන් තියනවාද කියලා දැනන් හිටපු නැති. දැන් ඉඳන් ඔළුවේ තියෙන මේ දූපතක් ජාවා. ඉතින් මේ 1914 කියන්නේ ඉන්දුනීසියාව ඕලන්ද කොලනියක් වෙලා තිබ්බ කාලය. ඉතින් මේ ඒ කාලේ එක ඕලන්ද ජාතිකයෙක් යනවා මේ කැලේ ඇතුලේ පොඩි ගවේෂණයකට. එයා මේ ඉන්දුනීසියානු ජාතිකයින්ගෙන් අහලා දැනගන්නවා මේ කැලේ ඇතුලේ තියෙනවා පොඩි මේ අද්භූත මේ මාලිගාවක් කියලා. එහෙම කට කතාවක් තිබිලා මෙයා ඒක හොයන්න තමයි යන්නේ. යද්දි මෙයාට මේ අර ටිකක් සාමාන්‍ය තැනිතලා පැත්තක හම්බෙනා මේ කන්දක්. හැබැයි මේ කන්දේ විශේෂත්වය තියෙන්නේ මේ කන්ද මුදුනට පඩි පෙළක් තියෙනවා. ඉතින් එතකොට මේ මෙයා ඒක උඩට ගියාම මෙයා උඩ දකින්න උඩ ටිකක් ෆ්ලැට් සර්ෆේස් එකක් වගේ තියෙනවා. මෙයා දකිනවා මේ හැමතැනටම විසිරිලා තියෙන මේ ගල් කණු එක එක පැතිවලට වැටලා තියෙන ගල් කණු විශාල ප්‍රමාණයක්. සාමාන්‍ය ප්‍රමාණයක්. ලෝ අමහපාය වගේ සිද්ධියද? ඔන්නේ වගේ ගල් කණු විසිරලා තිනවා දකින්න. හන්ට මෙයා හිතනවා මේ මේක තමයි අර මං හොයන් ආපු මාලිගාව. එහෙම කියලා මෙයා ආපු ඇවිල්ලා ඕලන්ද කොලනියන්නේ. මෙයා ඇවිල්ලා ලියුමක් තියනවා මෞරටට මේ මෙන්න මෙහෙම දෙයක් මට හම්බුණා. මේ ගැන වැඩිදුර හොයලා බලන්න. ඒකට සම්බන්ධ ඒ වගේ දේවල් හොයලා බලන්න පුළුවන් අත්දැකීම් තියෙන කට්ටිය මේ පොඩ්ඩක් මේ පැත්තට එවන්න කියලා. එවන්න කියලා. ඉතින් මේ මෙයා මෙහෙම රික්වෙස්ට් එකක් දැම්මට ඒගොල්ලන්ට එන්න හම්බෙන්නේ නැහැ. මොකද 1949 දී ඉන්දුනීසියාව ඕලන්ද ජාතිකින්ගෙන් නිදහස ලබා ගන්නවා. ඒකත් එක්ක මේ කතාව එහෙම යටට යනවා. ඊට පස්සේ මේක ආයි උඩට එන්නේ 1979 දී අවුරුදු 65කට විතර පස්සේ කොල්ල තුන්දෙනෙක් මේ ඉන්න බැරුවට උණුත් වෙනවා කෑ කැලේට. උණ්ඩ තමයි ආම්බෙන් ආයි මේක මේ හම්බෙන්නේ. මේකට මේ ඒගොල්ලෝ කියන්නේ ගුණුම් පඩෑන් කියලා නම. එතකොට මේගොල්ලොත් ගිහිල්ලා ටක් ගාලා අනිත් පැත්තට ඇවිල්ලා මේක ඉන්ෆෝම් කරනවා රජයට. ඊට පස්සේ මේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් ඇවිල්ලා මේ සයිට් එක මැප් කරලා ඩොකියුමෙන්ට් කරලා ඒවා ටික් කරනවා. කරද්දි මේගොල්ලෝ අර මං කිව්ව අර ගල් කණු විසිරලා තියෙනවා කියලා. ඔව්. ඒ ගල් කණු සාමාන්‍ය කතාව අඩි 5ක් විතර උස. උස කියන්නේ වැටලා නැති දින්ද. ඔව්. අඩි 5ක් විතර දීග. ඔව්.
සාමාන්‍යයෙන් අර රාත්තල් 157 1300 අතර වගේ සාමාන්‍ය විවිධ ප්‍රමාණයක ප්‍රමාණවල විවිධ බර වරින් යුක්ත ගල්කණු විශාල ප්‍රමාණයක්. ඉතින් මේගොල්ලෝ පරීක්ෂණ කරලා මේගොල්ලෝ කියන මේ ගල්කණු මේවා හදපු ඒවා නෙමෙයි, මේ කොහරි අර මේ ගිනිකන්දක් ආශ්‍රිතව ඇතිවෙච්ච මේ ගිනිකන්දු පිපිරය මේ පිපිරීමෙන් හදිච්ච දේවල් ටිකක්. එතකොට එතන ඉඳන් මෙතෙන්ට කවුරුහරි අරන් ඇවිල්ලා තමයි මේක, ඒ කියන්නේ ස්වභාවිකව හැදිච්ච මොනවා හරි ගල් ආකෘති කිහිපයක් විශේෂයක් මේගොල්ලෝ වෙන තැනක තිබිලා මෙතෙන්ට අරන් ඇවිල්ලා. හ්ම්. එහෙම කියන. ඊට පස්සේ මේ හැබැයි මේ සුනාමි සුමාත්‍රාවේ පැතිවල මේ ගිනිකන්දු කොහොමත් ස්වභාවිකවක් තියෙනව නේද? ඔව්. කියන්නේ මේක මේ මේගොල්ලෝ කියන්නේ මේ මේක හැදිලා තියෙන ගිනිකන්ද පිපිරීමෙන් තමයි මේ හැදිලා තියෙන්නේ. මේ විදිහට ෂේප් වෙලා හැදිලා තියෙන්නේ. හ්ම් හ්ම්. ඒක මේවා තමයි අරන් ඇවිල්ලා මෙතන තියලා තියෙන්නේ. මේ තියලා තියෙනවා. ඒතර මේගොල්ලෝ මේක මේ අර ඍජු කෝණාශ්‍ර ආකාරයේ හැඩවලට ඕගනයිස් කරලා තියෙන දන් තියෙනවා. අන්න ඒ වගේ එක එක විදිහට මේක හදලා තියෙනවා. ඊට පස්සේ දැන් අර මම කිව්වේ අර කන්දක් කියන. ඔව්. පඩිපෙළත් තියෙනවා කියලා කන්ද මුදුනේ. හ්ම්. ඒ කන්ද අර මේ පඩිපෙළ තනි කෙනින් පඩිපෙළ. හ්ම්. ඒ අතරතුර අර ටෙරස් කියලා කියන අපි දැන් අර ඕපන් ස්පේසස් කියන්නේ ලෙවල් පහකට වගේ තමයි තියෙන්නේ. අහහ. අර කොටසක් නැගිනවා. බටේ පොඩි ඒරියා එකක් තියෙනවා IT කරන්න යනවා නම්. හ්ම්. ටෙරසස් පහක් තියෙනවා කියලා මේගොල්ලෝ මේ හොයා ගන්නවා. ඊට පස්සේ අර මුළු ප්‍රමාණය වර්ග අඩි 3000ක් කියලා හොයා ගන්නවා. මුදුනට එනකම් පඩි 370ක් තියෙනවා කියලා මේගොල්ලෝ ડોකියුමන්ට් කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ අර කාබන් පරීක්ෂණේ මුකුත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මේගොල්ලෝ මේ රෆ්ලි එස්ටිමේට් කරනවා මේක මේ ක්‍රිස්තු පූර්ව 2500 1500 වගේ මේ කාලයකට තමයි අයිති වෙන්නේ කියලා. හ්ම්. කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 4000ක් 5000ක් වගේ අතර කාලයකට. ඒ කියන්නේ ඊජිප්තු ඊට පස්සේ සුමේරියන් මේ වගේ ශිෂ්ටාචාර තිබ්බ කාලෙට තමයි මේකත් අයිති වෙන්නේ කියලා. ඉතින් කරා මේක පර්ණ සෙටල්මන්ට් එකක් තමයි පර්ණ මේ මිනිස්සු හිටපු තැනක්. හ්ම්. හැබැයි මේක අර එහෙම සාමාන්‍ය තවත් එකක් විතරයි. ඒ කියන්නේ විශේෂ වැදගත්කමක් නැහැ කියලා මේගොල්ලෝ නිගමනය කරනවා. හ්ම්. ඊට පස්සේ ආයේ ඒක යට යනවා. හ්ම්. ගිහිල්ලා ආයේ තව කාලයකට පස්සේ 2011 දී සීනියර් ජියොලොජිස්ට් කෙනෙක් ඉන්දුනීෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්සස් කියන ආයතනයේ ඩැනි හිල්මන් නටවිජාය කියන මහාචාර්යවරයා. මෙයා එක දවසක් එයාගේ රිසර්ච් එකකට ඇවිදිනකම් මෙයාටත් ඔක හම්බ වෙනවා. එතකොට මෙයාට මේකේ අමුතු ෂේප් එක කියන අර වටේ තියෙන කඳුකර ස්වභාවයක් නෙමෙයි හින්දා මෙතන තියෙන පොඩි අමුතු ෂේප් එක මෙයා හිට පොඩක් වෙනසක් වෙනවා. ඊට පස්සේ මෙයාගෙන මේක ටිකක් අර ආර්ටිෆිෂල් ලුක් එකක් තියෙන කියලා. හ්ම්. ඉතින් මෙයා ඊට පස්සේ ටීම් එකක් අරගෙන තවත් මේ භූවිද්‍යාඥයන්ගේ ටීම් එකක් එක්ක ඇවිල්ලා ගවර්න්මන්ට් ස්පොන්සර්ඩ් ප්‍රොජෙක්ට් එකක් එතන පටන් ගන්නවා. මේක තවදුරටත් මේ විමර්ශනය කරන්න. හ්ම්. ඊට පස්සේ මෙයා මුලින්ම කරන්නේ මේ අර කාබන් පරීක්ෂණය කරනවා. මේ කොච්චර පරණද කියලා හොයාගන්න. හ්ම්. ඊට පස්සේ මෙයා මුලින්ම කරන්නේ අර මේ උඩ තියෙන අර විහිදිලා තියෙන ගල් කණු වලට යට සර්ෆේස් එක මුලින්ම පරීක්ෂා කරන. එතකොට එයා හොයා ගන්නවා මේක ක්‍රිස්තු පූර්ව 1500ක් ක්‍රිස්තු පූර්ව 500ත් අතර කාලයකට වගේ අයිති කියන. ඒ සමානෙන් අවුරුදු 3000ක් විතර පිටිපස්සට. පිටිපස්සට. ඔව්. 2500කට. දැන් 2024. ඔව්. ඔය වගේ සාමාන්‍යයෙන් අවුරුදු 2000 ගණනකට පිටිපස්සට යනවා. ඊට පස්සේ මෙයා මේ රංගන ටියුබ්‍යුල ඩ්‍රිල්ස් කියලා කියන ටියුබ් එකක් පොළවට බස්සලා ඒ තියෙන එලේ අරක උඩට අරගෙන ඇවිල්ලා ඒක තනින් තන සම්පල් කරනවා. ඔව්. ඊපස්සේ මෙයා මේ ඩ්‍රිල් එක පාවිච්චි කරලා ගත්තාම මෙයාට හම් වෙනවා පොළොව යට අර මේ මිනිස්සු හදුවා කියලා විශ්වාස කරන්න පුළුවන් ස්ට්‍රක්චර්ස් තියෙනවා කියලා. එතකොට මෙයා මූලික වශයෙන් මේ ලේයර්ස් තුනකට වෙන් කරගන්නවා.
මුල්මලේක පරීක්ෂණයෙන් එනවා අවුරුදු 2500-3500 වගේ අතර පරණයි කියලා. ඊට පස්සේ යනවා ඒ අඩි 10ක් විතර පල්ලෙහෙන් තමයි දෙවෙනි ලේයක. එයා අර ඩිෆයින් කරපු දෙවෙනි ලේයක තියෙන අඩි 10ක් විතර පල්ලෙ. මේකේ මෙයා හොයාගන්නවා මේක අවුරුදු 7500ක් විතර පරණයි. ඊට පස්සේ තුන්වෙනි ලේයක අඩි 50ක් ඇති. මේක ටෙස්ට් කරද්දි මෙයාට එනවා රීඩින් එකක් මේක අවුරුදු 28000ක් විතර පරණයි කියලා. එතකොට මේ පොඩි පැටලිල්ලක් එනවා එතන. අවුරුදු දැන් දෙවෙනි ලේයරයක් ගමුකෝ. අඩි 10ක් යට තියෙන දෙවෙනි ලේයරයක. ඒක අවුරුදු 7500ක් පරණයි කියලා කිව්වොත් අවුරුදු 7500ක් කියන්නේ සුමේරියන් ශිෂ්ටාචාරයටත් කලින්. ඊජිප්ත් සුමේරියන් ශිෂ්ටාචාරයට අවුරුදු 2000ක් විතර කලින්. ඊට පස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තොත් ඊට අවුරුදු 6000ක් 3000ක් විතර කලින්. එතන පොඩි ප්‍රශ්නයක් එනවා මේ මොකද්ද මේ ශිෂ්ටාචාරය කියලා. ඒත් බෑ එතන පල්ලි හැර ගියාම අඩි 50ක් යටනුත් තියෙනවා පොඩි නියම් ස්ට්‍රක්චර්ස් ටිකක් තියෙනවා කියලා මෙයා අඳුර ගන්නවනේ. ඔව්. එතකොට අවුරුදු 28000ක් කලින් කියන්නේ අර අන්තිම අයිස් ඒජ් එකකට කලින්. අයිස් ඒජ් එකේ කාලේ. අන්තිම අයිස් ඒජ් එකට කලින්. ඔව්. අන්තිම අයිස් ඒජ් එක මට මතක තියෙන අවුරුදු 22000ක් හරි එහෙම. හරියට මතක නැහැ ඒක. ඊටත් කලින්. ඔව්. එතකොට ඒ කාලෙදි මනුෂ්‍යය කියන සතා හිටියා. ඔව්. හැබැයි අර ඒගොල්ලෝ මේ අර හන්ටර් ග්‍රැදර්ස්ලා විදියටනේ. ඕගනයිස් වෙලා හිටියේ. මර ශිෂ්ටාචාරයක් කියන එක පටන් ගන්න. ඒ කියන්නේ මෙච්චර මේජර් ස්කේල් වැඩක් කරන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක් වත් හදාගෙන ටවුන් ප්ලෑන් කරගෙන එහෙම මේ කියන්නේ සිවිලයිස්ඩ් එච්චරටම සිවිලයිස්ඩ් මේ එකක් තියෙන විදිහක් නැහැ. අපි දන්න එකක් ඒ ශිෂ්ටාචාරයක් මේ තිබ්බ මිනිස්සු කියලා අපි සලකන්නේ අවුරුදු 5000කට විතර කලින් ඔය මේ මෙසපොතේමියානු ඒවයි කාලේ ඉඳන්. ඒතර මේක දැන් අවුරුදු 28000ක් කියන එක ගත්තොත් පොඩි ඒ කියන්නේ අපි දන්නේ නැති සෑහෙන පරණ මොහක් හරි එක්ක එහෙම සිවිලයිසේෂන් එකක් තිබුණා කියලා. ඒ වගේ දර පොඩි ප්‍රශ්නයක් නන්නේ. ඔව්. ලොකු ප්‍රශ්නයක් නෑ පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න නෙමෙයි පොඩි. එතකොට මේ මෙයා දැන් ඊට පස්සේ අර ගවුන් ප්‍රෙනිට්‍රේටින් රේඩාස් අපි අර කලින් මේ කතා කරා මේ හුනි එපිසෝඩ් එක. පොළොව යට තියෙන ස්ට්‍රක්චර්ස් ඩෙන්ටිෆයි කරන මේ යූස් කරන මේ රේඩාර ගන්න. ඒකයි අර සෙයිස්මික් ටෝමෝග්‍රැෆි කියලා තව ටෙක්නොලොජි එකක් එයා පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා මෙයා බලද්දි මෙයාට අර උඩ තියෙන මං කිව්වේ මේ අර ගල් කණු විසි මේ විහිදලා තියෙනවා කියලා මේ ඍජුකෝණාස්ත්‍ර මේ හැඩයකට. ඒ වගේ ඊට යටිනුත් අර ඒ වගේම ඍජුකෝණාස්ත්‍ර හැඩේ බ්ලොක්ස් තව ලේයර් එකක් අඳු ගන්න පුළුවන් වෙනවා. ඒකටත් යටින් මේ තව මේ ගල් වලින් හදිච්ච ස්ට්‍රක්චර්ස් ටිකක් මෙහාට අහු වෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ තිබ් එකක් උඩින් තව එකක් හදලා ඒක උඩින් තව එකක් එහෙම එකක්. එහෙම වගේ සීන් එකක් බේසික් එකක් තමයි. දැක්ක ප්‍රමාවට එහෙම එකක් තමයි තීරණය වෙන්නේ. දැන් උඩම තියෙන එක අර විදිහයි. සෙකන්ඩ් ලේ එක ගත්තොත් අර විදිහටම ටිකක් තියෙනවා. ඊට පස්සේ තර්ඩ් ලේ එකට ගියාම අර රොක් ස්ට්‍රක්චර්ස් තියෙනවා යට. ඒකත් එක්කම තවර්ණ කාමර දැන් කුටීර වගේ ඒ වගේ සැක කරන්න පුළුවන් විදිහේවත් තියෙනවා. ඒක තර්ඩ් ලේයර් එක අර අවුරුදු 28000 කියලා ලේයර් එක. එතකොට දැන් අර ඒක අහම්බයක් ගන්නත් පුළුවන්. මිනිස්සු හදපු දෙයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයා කියන මේක මේ කන්දක් නෙමෙයි. මේක මිනිස්සු හදපු මානවය හදපු පිරමීඩ් එකක් කියලා. එකක් උඩ එකක් උඩ එකක් කරලා තියෙන එන්නේ මේ පස්සේ කාලවල වල අය උඩින් මොන මොන හරි හැදිච්ච පිරමීඩයක් කියන්නේ. ඒ කියන්නේ මේ පිරමීඩයක් කියලා හිතාගෙන හදපු ස්ට්‍රක්චර් එකක් නෙමෙයි. එතන මොකක් හරි ඒගොල්ලෝ හදපු මොකක් හරි ස්ට්‍රක්චර් එකක්. ඊටසේ ඒක උඩින් තව පස්සේ කාලෙක කට්ටිය වෙනම ස්ට්‍රක්චර් එකක් හදලා ඒක උඩින් තව මොකක් හරි හදලා ඒකට උඩින් තව එකක් කවුරුරි හදලා තිනවා කියන්නේ. මේ අවුරුදු 10 ගානක කෝස් එකක් නේ අපි දැන් මේ කතා කරන්නේ. මට මේ අද ඇවිල්ලා එකක් කරලා ලබන සතියේ ඇවිල්ලා තව එකක් කරලා ඒ වගේ සීන් එන්නේ නෙමෙයිනේ. ඉතින් මේ මේකට දැන් මෙයා කියන මේක හරිනම් මේක තමයි ලෝකේ මේ හම්බෙච්ච පරණම ශිෂ්ටාචාරය. එතකොට අර මේ ඒකේ කාල නිර්ණයන්නට අනුකූලව හිතලා බලද්දි ඒක තමයි තියෙන පරණම ශිෂ්ටාචාරය වෙන්න ඕනේ. වෙන්න ඕනේ. දැන් මොකද අවුරුදු 28000ක් අපි පරණ ශිෂ්ටාචාරය කියලා හිතාගෙන ඉන්නේ. දැන් අවුරුදු 5000කට කලින්. ඒතකොට මේ වගේ
පස්ගුණයක් හයගුණයක් විතර ගුණයක් විතර පරණයි. එතකොට මුළු ඉතිහාසෙම කණපිට ගහනවනේ එතනින්. අපි මුල කියලා පටන් ගන්න තැන නෙමෙයි මුල, ඊට වඩා සෑහෙන සෑහෙන කලින් කල්ලේ. එතකොට එතන මේ ප්‍රශ්නයකට අතර මෙයා එක තැනක් කියනවා මේ ඉට්ස් ක්‍රේසි බට් ඉට්ස් ඩේටාගේ. දත්තවල හැටියට මේක එහෙම දෙයක් වෙන්න ඕනේ. පිස්සුවක් තමයි. පිස්සුවක් තමයි. මේක නම් පිස්සුවක් බං. ඔව්. නෑ ඉතින් මොකද බං? අපි දන්න ඉතිහාසය මෙච්චරයි නම් ඒ වගේ තව හය ගුණයක් පිටිපස්සට ඉතිහාසයක් තිබිලා තියෙනවා. මේ අපි මේ අවුරුදු 5000ක විතර ඉඳන් කරනවා කරා කියලා මේ පාරම්භාණේ වට ඒවට සාමාන්‍යයෙන් ළඟම ඒවත් තව අවුරුදු 28000කට විතර කලින් කරලා තියෙනවා. කරලා තියෙනවා. ඒ වුණාට එහෙම ඉතිහාසයේ එහෙම කොටසක් අපිට අහු වෙලා නැහැ මෙච්චර කල්. ඊට පස්සේ දැන් මේකත් එක්ක ඉන්දුනීසියානු රජය මේකට මැදිහත් වෙනවා. මොකද රටට මේ හම්බෙන දෙයන්නේ ඒක. ඔව්. එතකොට මේ ඇයිලා මේ ගවර්න්මන්ට් ස්පොන්සර් කරනවා. ෆන්ඩ්ස් උත්තර වැඩි කරනවා. ඊට පස්සේ මේ හමුදාවේ සහාය ලබා දෙනවා එතන අර මේ කැණීම් කටයුතු කරන්න. ඊට පස්සේ මේ දවස්වල හිටපු මේ ජනාධිපති සුසිලෝ ප්‍රේමජයන්තෝ සුසිලෝ බම් බං යුදෝ යුනෝ නම නම් කිව්ව වැරදි ඇති කොහරි මේ වැරදි ඇති මම ගැරන්ටි කරලා කියනවා වැරදි මචං සුසිලෝ කියන නම නම් හරි මට ඒක අහලා තියෙනවා මම ඒක ඊට පස්සේ එයා මේ පර්සනලි ඇවිල්ලා සයිට් එක බලලා තිනවා එයාට නිතරම ගමන් එම ඇවිල්ලා බලන්න එතන හෙලිපැඩ් එකක් ඇදුවා කියලා සඳහන් වෙනවා ඒ වගේ මේ එයා සෑහෙන මැදිහත් වෙලා තියෙනවා ඊට පස්සේ අර සමහර ඇකඩමියා ඉන්නවනේ ඔව් ඉන්දුනීසියාවේ සාමාන්‍ය අර මේ පිළිගත්ුගත් බුද්ධිමත් පිළිගත් පුරාවිද්‍යාඥයෝ ඒගොල්ලෝ කියනම් කිව්වා මේක නවත්තන්න කියලා මේගොල්ලෝ මේ කරන විදිය වැරදි මේගොල්ලෝ කැණීම් කරන විදිය වැරදි ඊට පස්සේ මේකේ මේගොල්ලන්ගේ නිගමන අර මේ බයස්ඩ් කියලාගෙන අර එක පැත්තකට බරයි ඊට පස්සේ මේකට දීලා තියෙන මෙච්චර බජට් එකක් මේකට මේක වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ තමයි මුලින්ම අර එක්සමින් කළා කිව්වේ මේක අවුරුදු සාමාන්‍යයෙන් 5000කට 4000කට වගේ තමයි පරණ කියලා. ඉතින් මේ මෙයාගෙන් මේගොල්ලෝ කියන්න ගත්තා මේක මේ එච්චර පරණ සිවිලයිසේෂන් එකක් වෙන්න විදියක් නැහැ. මොකද සිවිලයිසේෂන්ස් එච්චර කාලයකට කලින් තිබ්බේ නැහැ. ඔව්. ඒ කියන්නේ අපි දන්න ඩේටා වලට මේක පටහැනි. ඒකින්ද මේක වෙන්න බෑ. වෙන්න බෑ. ඔව්. කියලා මේගොල්ලෝ ආගිය කරන්න ගත්තා. මේක මේ ලොජිකල් නෑ කියලා. ඉතින් ඒත් මේගොල් මේ ජනාධිපතිතුමා ඒගොල්ලන්ගේ කීම ඇච්චර ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මේ දිගටම ඒ පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ ඒ වටේ දැන් කන්ද වටේට මේ කැලේ වැවිලා තිබ්බේ කැලේ කපලයින් කරලා හමුදාවේ සහයත් එක්ක එක දිගටම කරගෙන යද්දී මේගොල්ලන්ට අර යටලේයර්ස් වලින් හම් වෙනවා එක එක ජුවලරිස් ඊට පස්සේ ඔය මේ සෙරමික් භාජන එක එක ආයුධ ප්‍රිමිටිව් ටයිප් ආයුධ ඊට පස්සේ ගෙවල් වල පාවිච්චි කරපු එක එක මේ මැටි බාණ්ඩන ඊට පස්සේ ඔය පිහි අනම්මනම් වගේ එක එක ආයුධ ඒ වගේ දේවල් හම් වෙනවා ඊපස්සේ මෙයාගොල්ලන්ට තව හම්බෙනවා මේ කාසි. ඒ කාසි පරීක්ෂා කරලා බැලුවම සාමාන්‍යයෙන් මේ ඉස්තුපුර 5200ක් විතර පරණේම. කියන්නේ නේද අවුරුදු 7500ක් වගේ 7500කට 8000ක් අතර වගේ පරණ කාසි. එතකොට මේ එතනත් ආයේ පොඩි ගැටණයක් එනවා. මොකද පළවෙනි කාසිය ඩිස්කවර් කර දැන්ට දන්න විදිහට ඒක ඩිස්කවර් කරන්නේ ක්‍රිස්තුපූර්ව 600 දී. කියන්නේ දැන් අවුරුදු 2500කට 2600කට කලින්නේ. එතකොට 2600යි 7200යි. අවුරුදු 4000ක 5000ක විතර කැලලක් ආයේ අවුල් වෙනවා. පස්සට එනවා පළවෙනි කාසිය ගත්තොත්. ඔව්. එතනත් ආයේ පොඩි ගැටණයක් එනවා. ඊට පස්සේ මේ මේකල දැන් අර මගේ අර මේ එක එක කුටීර නම් මනම් තියනවා කියන්නේ. අන්නේ කුටීර අර ඒවා අර එකට ඒවා අර මේ ගල් කණු එකට එකතු කරලා තියන්නේ මේගොල්ලෝ පොඩි නියම් බදාමක් වගේ හදලා තියෙනවා. ඒ බදාමට පාවිච්චි කරලා තියෙන මේ මික්ෂර් එක
බලද්දි ඒකෙදි තියෙනවා මේ මැටි සිලිකා යකඩ ඔය සංගටක තුන අඩංගු වෙනවා කියලා මේගොල්ලෝ හොයාගන්නවා. එතකොට මේ දැන් යකඩ සාමාන්‍යයෙන් ඔය පසේ තියෙන විදිහට ගන්නට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් ඒක අඩංගු වෙනවා කියලා මේගොල්ලෝ කියනවා. ඒ කියන්නේ මේ යකඩ පාවිච්චි කරලා යකඩ දිය කරලා වගේ පොඩි හදපු එකක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඒ කියන්නේ එච්චරටම මේ දෙවුණු තාක්ෂණයක් එතනත් ආයේ අර වගේ ඝට්ටනයක් එනවා. මොකද මේ යකඩ වැඩ කරන තාක්ෂණේ ඒ කාලේ ආවේ අයන් ඒජ් එක අවුරුදු 3300කට විතර කලින්. එතකොට ඒකයි ආයේ අවුරුදු හැප්පෙනවා. ඔව්. මේකේ පොඩි පහේ කාලවලිනුත් නෙමෙයි එහෙම මේ අවුරුදු 100කට 100ක වෙනසකුත් නෙමෙයි. ඔව්. දහස් ගණන් වලින් වෙනස් වෙනවා. එතකොට මේකත් එක තව කණ්ඩායමක් එනවා මේගොල්ලන්ගේ මේ පරීක්ෂණ භූමියට. මේගොල්ලෝ වෙන්නේ මේගොල්ලන්ට මේගොල්ලෝ ප්‍රූව් කරන්න යන්නේ මේ අර මිනිස්සු අතර මේ මතයක් තිබ්බා මේ ගල් කණු වලින් මොකද ශක්තියක් නිපද වෙනවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ එන එක ඇත්තද කියලා මේ පරීක්ෂා කරන්න. ඊට පස්සේ මේ කොහොමත් අර ඒ මතවාදයේ තිබ්බේ ඉස්සර කාලේ හිටපු මිනිස්සු මෙතෙන්ට එනවා මේ භාවනා කරන්න, අර සමන්ගේ මේ මනස දියුණු කරන්න ඉවකඩ වලට ආපු තැනක් කියලා තමයි මෙතන ජනවහර තියෙන්නේ. මොකද අර ගුණං ගුඩුං පදං කියලා කියන නමේ තේරුම එන්නේත් මේ අර Mountain of Enlightenment කියන එක. Mountain of Enlightenment. එතකොට මේගොල්ලෝ ඉල්ල පරීක්ෂණ කරලා මේගොල්ලෝ හොයාගන්නවා අර ගල් කණු වලින් ඇත්තටම මේ ඉහළ සංඛ්‍යාතයක් පිට වෙනවා කියලා. එතකොට මේගොල්ලෝ කියන එක ඇත්ත කතාවක් කියලා මේගොල්ලෝ මේ අර කියන මේක මේ පරණ සිවිලා මේ සිවිලයිසේෂන් එක නෙමෙයි, පරණ ශිෂ්ටාචාරය නෙමෙයි, මේ පරණ සහ බුද්ධිමත් සහ සෑහෙන මේ දියුණු ශිෂ්ටාචාරයක් වෙන්න ඕනේ කියලා. ඒ වගේ අහම්බයක් වෙන්න බෑ මේ ගල් කණු මේ විදිහට ඒක දැනගෙන මේගොල්ලෝ දැනන් හිටියා මෙතෙන්ට මේක ගේන්න හේතුවක් ඒක කියලා මේගොල්ලෝ සැක කරා. ඉතින් මේ ඒගොල්ලෝ තව කියන අර මේ ටෙස්ලා නිකෝලා ටෙස්ලා කියපු වාක්‍යය if you want to find the secrets of the universe think in terms of energy frequency and vibration. කියන විශ්වයේ රහස හොයාගන්න නම් අපේ තරංග සහ ශක්තිය තරංග සහ කම්පන විදිහට හිතන්න කියලා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට වැඩේ යද්දිද 2014 දී ඔය මේ සුසිලෝ ජනාධිපතිතුමාගේ දෙවෙනි දුරකාරයත් අවසන් වෙනවා. ඊට පස්සේ දැන් ඒ නීති හැටියට දෙපාරකට වඩා ජනාධිපතිතුම කරන්න බෑ. කින්ද එයාට ආයෙ ඉල්ලන්න විදියක් නැහැ. ඊට පස්සේ අලුත් ජනාධිපතිවරයා පත් වෙනවා ජොකෝ විදෝදෝ කියලා. ඒ පළවෙනි එකම මම ඔය ලෙවල් එක එහෙම තමයි ඉන්නේ. ඉන්දුනීසියාවට වීසා හැමදාට හිතාගෙන ඉන්නේ නැහැ. ළඟදී නෑ යන්න. ඔව් ළඟදී යන්න ඕන වුණා තමයි ඒ නිසා. මේ දැනටත් ඉන්නේ ජනාධිපතිතුමා තමයි. ඔව් එහෙමද දැනට ඉන්නේ නැද්ද? පොඩ්ඩක් වෙලම. එහෙම කතා කරලා කියන්නත් බෑ නොකියත් බෑ මේ. මුගේ නම කිව්වේ නෑ නේද වරසේ? මොසේද? නේ. ජොකෝ විදෝදෝ. අනේ යා එයා දැන් මේ 2014 ඉඳන් මේ වෙනකම්ම ජනාධිපති. නෑ 2014 ඉඳන්. ඔව්. දෙයගේ දෙවෙනි දුර කාලේ යන්නේ මට මතක ඉදී. ඉතින් එහෙම ඇවිල්ලා මේ අලුතෙන් පත් වෙන ජනාධිපති ගන්නෙ අර පුරාවිද්‍යාඥයන්ගේ පැත්ත. එයා ඒ පැත්ත අරගෙන මෙයා කියනවා මේක තේරුම් ගන්න මේකට වියදම් කරන එක. කියන මේක විතරක් නවත්තමු කියලා. කියලා 2014 ඔක්තෝබර් 1 වෙනිදාට මේකේ රිසර්ච් එක නවත්තනවා. ඊට පස්සේ එතනින් ඒක මේ වෙනකුණුත් අර එහෙම ලොකු ආයේ එහෙම පටන් අරගෙන නැහැ. ළඟදි මේක ආයේ කරලියට එන්නේ මේ අර ග්‍රැහම් හැන්කොක්ගේ ඇන්ෂන්ට් ඇපොකලිප්ස්. ඔව්. TV show එකේ TV series Netflix එකේ තියෙන.
ඒකෙන් තමයි ඒක පලවෙන එපිසෝඩ් එක තියෙනෙත් මේක් ගැන. එතනින් තමයි ආය පොඩ්ඩක් මේක උඩට එනවා, කාලය 38 යනවා, උඩ එනවා, යට යනවා, උඩ යනවා, එහෙම ටිකක්. ඉතින් මේ ඔකත් එක්ක දැන් අර ඔකට තව සපෝර්ටිං එවිඩන්ස් ටිකක් අපි සලකලා බැලුවොත් 1950 දී වගේ 1950 ගණන් වලදී මේ ඔගස්ටස් ලී ප්‍යොන් කට වැටලෙන් නම් තියෙන්නේ. එයා මේ රිසර්ච් එකක් කරනවා මේ මායන් ශිෂ්ටාචාර ගැන. යුකටාන් පෙනින්සියුලාගේ ඒක ගැන, මෙක්සිකෝ සයිඩ් එකෙන් මායන් ශිෂ්ටාචාර තිබ්බ ඒක ගැන රිසර්ච් එකක් කරද්දී මෙයාට මේ හම්බෙනවා මේ පරණ මායන් මේ ශුද්ධ වූ ග්‍රන්ථයක්. එතකොට ඒකේ කියවෙනවා මේ යුකටාන් ශිෂ්ටාචාරයේ මිනිස්සු පැවතගෙන එන්නේ ඊට වඩා පර්ණ ශිෂ්ටාචාරකින් කියලා. දර එකපාටම මේ වැනිස් වෙලා නැති වෙලා ගිය මේ මොකක්ද මහද්වීපයක හිටපු එහෙම ශිෂ්ටාචාරයකින් පැවතගෙන එන කට්ටිය තමයි මේගොල්ලෝ කියලා. Totally unrelated Atlantis. ඔව් කියන්න පුළුවන් ඒ වගේ මොකක් හරි කියලා. වෙන්න පුළුවන්. මොකක් හරි එහෙම يعني මුහුදට ගිලා බහපු මහද්වීපයකින් තමයි මේ පැවතගෙන එන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ මේ පොතේ කඳුන්වනවා මියු කියලා මහද්වීපයක් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ දැන් මේ එක යාගේ කතාව. ඊට පස්සේ 1930 ගණන් වල ඊට කලින් 30 ගණන් වල ජේම්ස් චර්ච්වර්ඩ් කියලා තව කෙනෙක් යනවා මේ එයා මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවේ. එයා ඉන්දියාවේ ඉන්නකොට 1800 ගණන් වල, එයා 1930 ගණන් වල තමයි එයාගේ පොත් කීපයක් ලියන්නේ. 1800 ගණන් වල එයා ඉන්දියාවේ ඉන්නකොට මේ එහෙ ඉන්දියාවේ පූජකයෙක්ගෙන් මෙයා අහගන්නවා අර පරණ ටැබ්ලට්ස් කියන්නේ පාසුමයිරියන් ටැබ්ලට්ස් වගේ කියන. ඔව් පරණන් මේක නෙමෙයි. නිකන් ඔය ශිලා ලේඛන මත් නෙමෙයි, ශිලා පත්‍රිකා වගේ. ඔව් නේ පත් මාහරියන් අර සෙල්ලිවි හරි ඒ වගේ පොඩි නේ අර පුස්කොළ පත් වගේ මාහරි ඒ වගේ එකක් කියමු. ඒ එහෙම සෙට් එකක් තියෙනවා. ඒක අර ලියලා තියෙන භාෂාව සාමාන්‍ය පාවිච්චින භාෂාවනේ පරණ මියෑමට ආසන්න භාෂාව. මිය ගිය භාෂාව වගේ තමයි. මොකද ඒ පූජකයාගේ හැටියට ඒ භාෂාව කතා කරන්න දැන් 3 දෙනයි කියලා කියනවා. ඉතින් මෙයා ඒ පූජකයාගෙන් ඉගෙන ගන්නවා ඒ භාෂාව. ඉගෙනගෙන එයා ඒ ටැබ්ලට්ස් රිෆර් කරලා බලනකොට ඒකෙදි තායි කියවෙනවා මෙහෙම නැති වෙලා ගිය මහද්වීපයක් ගැන. ඒ මහද්වීපය තමයි මේ මිනිසා මුලින්ම ඇති වුණේ කියලත් කියලා දෙන. ඊට පස්සේ තව කියලා දෙන මේ මහද්වීපයේ මිලියන 64ක් විතර ජනගහනයක් වාසය කරලා තියෙනවා. ඊට පස්සේ මේක අවුරුදු 50,000ක් 12,000ක් වගේ කාලයකට කලින් තමයි පැවතුනේ. ඊට පස්සේ මේක මහා ජලගැල්මක් ඇවිල්ලා මේක යට වුණා මුළු මහද්වීපෙම. ඊට පස්සේ මේ මහද්වීපයේ සයිස් එක ගත්තොත් එහෙම දකුණු ඇමරිකානු මහද්වීපයටත් වඩා ලොකුයි. ඊට පස්සේ ඒ ජලගැල්මේදී මේකෙන් ඒකෙන් ජීවිතේ බේරගත්ත කට්ටිය වෙන වෙන පළාත් වලට ගිහිල්ලා වෙන වෙන ශිෂ්ටාචාර පටන් ගන්න කරගත්තා කියලා. ඊට පස්සේ ඒකත් එක්කම එනවා මේ මෙම අපි ෆොටෝස් ටිකක් දාමු. එක එක ශිෂ්ටාචාරවල ටෝටලි අන්රිලේටඩ් එක එක ශිෂ්ටාචාරවල තියෙන ඔය කැටයම් අනම්මනම් පිළිම රමය පොඩි අර සමානකම් තියෙන දේවල් තියෙනවා. අපි ෆොටෝස් ටිකක් දාමු. ඉතින් ඒ වගේ දේවල් රිෆර් කරද්දී මේ වගේ දෙයකින් ඒක වෙන්න පුළුවන්නේ. එක තැනක හිටපු සෙට් එක විසිරිලා ගිහිල්ලා තැන් තැන් වලට තුන් කරන වැඩවල අර ඒ මුල් ලක්ෂණ සුට්ටක් තියෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒකත් එතන මේ තියරි එක අර පැත්තට පොඩ්ඩක් සපෝට් කරනවා. ඊට පස්සේ ආයේ මේ 1986 දී යනවා ජපානය පැත්තට. දැන් එක මේ කිමිඳුම් කරුවෙක්, එයා මේ හැමහෙඩ් ෂාක්ස්ලා ඒගොල්ලන් අධ්‍යයනය කරන්න තැනක් හොයනවා මේ ජපානේ මුහුදේ.
අඩි සීයක් විතර ඇටින් මෙයාට මේ හම්බෙනවා ටිකක් අර ගල් වලින් හදපු ටිකක් පිරමීඩයක් වගේ ස්ට්‍රක්චර් එකක්. වතුරයට. ඔව්. අඩි සීයක් විතර දිග, අඩි සීයක් විතර පල්ල, අඩි සීයක් විතර යටින් තියෙනත් කියලා මේ ගියා කියන්නේ සාමාන්‍යයෙන්. ඊට පස්සේ මෙයා ඇවිල්ලා ඒක රිපෝට් කරනවා මෙහෙම එකක් හම්බුණා කියලා. ඊට පස්සේ මේ මසාකේ කිමූරා කියන මැරීන් ජියොලොජිස්ට් එන්නේ සමුද්‍ර ජියොලොජිස්ට් කියන කවුද සිංහලෙ? පාෂාණ විශේෂඥ, පාෂාණ විද්‍යාඥයෝනේ. ඔව්. භූවිද්‍යාඥයෝ. 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 අතර මැරීන් ජියොලොජිස්ට් කෙනෙක්ද? සමුද්‍ර භූවිද්‍යාඥයෝ. සමුද්‍ර භූවිද්‍යාඥයෝ, සමුද්‍ර පාෂාණ විද්‍යාඥයෝ, සමුද්‍ර භූවිද්‍යාඥයෝ. ඉතින් මේ ඒගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දී මේගොල්ලෝ මේ හොයා ගන්නවා මෙතන මේ බිත්ති තියෙනවා, පාරවල් තියෙනවා, එක පාරක් තියෙනවා, ගේට්ටුවක් තියෙනවා, පඩිපෙල් තියෙනවා, ඊට පස්සේ නිකන් මේ වතුර බහගෙන යන ඇන්ඩ්‍රේනේජ් සිස්ටම් එකක් වගේ හදලා තියෙනවා. ඒ වගේ තියෙන මේතර මේගොල්ලෝ කියනවා මේ මේක මිනිස්සු හදපු දෙයක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අර ආයි අකඩමියක එනවා මෙතෙන්ට. එහෙලා කියනවා මේක මේ නැචරලි හැදිච්ච එකක් වෙන්න ඕනේ. දැන් කියන්නේ මේක මුහුදයට හැදුවා වෙන්න බෑනේ. ඔව්. කියන්නේ අවුරුදු ගානකට කලින් මුහුදු මට්ට මේ ලෙවල් එකේවත් තියෙනකොට හදපයක් වෙන්න බෑ එහෙම වුණා. එතකොට අර ආය අර වගේ කාලේ අරන් බැලුවට එහෙම කාලයක් වෙන්න පුළුවන්. එච්චර පරණ එකක් වෙන්න බෑ. බෑ. මොකද අර ඇත්තටම මේ අර මුහුදුරල වැදිලා 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 හැම ඔයගේ ෂේප් වෙන තැන් තියෙනවානේ. ඔව්. මේගොල්ලෝ කියලා මේක එහෙම එකක් වෙන්න ඕනේ කියලා. ඒත් දැන් අර කිමුරා ආයේ ගිහිල්ලා කියන්නේ තවත් දුරටත් මේ පරීක්ෂණ කරගෙන යද්දි මට හම් වෙනවා ඒකේ අර මේ බිත්තිවල එක එක මේ අර රූප සටහන් කියනවා. මේ කැස්බෑවේ එක එක සත්තු ಜಾති මිනිස්සු මිනිස් මූණක් වගේ ඒ වගේ එකක් කිහිම අර මේ අහඹු ලෙස හැදෙන්න විදිහක් නෑ නේ. එච්චර මේ එච්චර ඩීටේල් මේ රූප එයාගේ පොඩි පොඩි ඒවා. ඉතින් මේ ඒකත් එක්ක මෙයා ආයතර්ක කරනවා මේක මෙහෙම මේ මිනිස්සු හදපු දෙයක් වෙන්න ඕනේ කියලා. මේකට මේ නමක් දානවා යොනගුනි මොනියුමන්ට් කියලා. සර්ච් කරලා බලන්න පුළුවන් ඒ විස්තර ටික. මේක මෙයා කියනවා මේක හදලා තියෙන අවුරුදු 1000 කට විතර කලින් කියන්නේ මේ මුහුදු මට්ටම උඩ මුහුදු මට්ටමට වඩා උඩින් මේ ඒරියා එක තිබ්බ කාලේ ඊට අවුරුදු 1000 කට විතර කලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකත් එක්ක ආය අර මියු කොන්ටිනන්ට් එක මියු මහද්වීපේ කතාව වෙනවා. ඒක ඇත්තටම මුහුදෙන් යට ගිය කැලලක් නම් මේක ඒකේ කොටසක් වෙන්න පුළුවන් ඉඩ තියෙනවා කියලා. මොකද දැන් මෙක්සිකෝ, ජපානේ එක ඒරියා එකක්. ඊට පස්සේ එතනත් මේ ඔයගේ තර්කයක් එනවා. ඊට පස්සේ ආයේ දැන් මේ ලෝකෙ වටේ යනවා. 1963 දී තුර්කියේ ගොබෙක්ලි ටෙපි කියන පැත්ත එතන මේ කියන බෙලි හිල් කියලා කියන බඩක් වගේ තියෙන කන්දක් කියන වගේ තේරුම ඒකේ ඒ කුඩ මේ හම්බෙනවා හුණුගල් ස්ලැබ්ස් ටිකක් කැඩිච්ච හුණුගල් මේ ටිකක් ඒ අර කන්ද උඩ හම්බෙනවා. ඊපස්සේ මේගොල්ලෝ මේ සියුම් කරනවා මේක මේ පරණ සුසාන භූමියක නටමුන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක අර විදිහටම ඒක සාමාන්‍යයෙන් තවත් මේ කනත්තක් විතරයි කියලා ඒක අතහැරලා දාලා ටිකර අනෙක් පරීක්ෂණ මේ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ 1994 දී ජර්මන් මේ ආකිටෙක් කෙනෙක් ඉන්නවා ක්ලවුස් ස්මිත් කියලා. එයා මෙතෙන්ට ඇවිල්ලා යටත් අර දැක්ක ගමන් මට හිතෙනවා මේක මේ සාමාන්‍ය තැනක් වෙන්න බෑ. මේකත් අර වටේ තියෙන භූවිෂමතාවයත් එක්ක මැච් වෙන්නේ නෑ මෙතන මේ තියෙන කන්ද වගේ මේ තියෙන ස්වභාවය. සමහර අඩි 50ක් විතර උස කන්දක්.
අදහස මෙයා එන මේකත් මෑන්මේඩ් ස්ට්‍රක්චර් එකක් වෙන්න පුළුවන් කියලා. මෙයා අර විදිහටම රේඩාර් වලින් පරීක්ෂා කරනවා ඒ ප්‍රදේශය. ඊට පස්සේ මෙයා හොයා ගන්නවා එතන පොළව යට මෙගලිත්ස් කියන්නේ මේ ස්ටෝන් හෙන්ජ් ඒක එහෙම අපි කියන්නේ මේ පරණම මෙගලිත් එක කියලා නේ කියන්නේ. අඩි 18ක් විතර උස අඩි ටෝන් 50ක් විතර බර මෙගලිත්ස් කීපයක් යට මේ වල්ලා තියෙනවා කියලා. වැලේ දිලා තියෙනවා. වැලේ දිලා තියෙනවා. ඊට පස්සේ ඒකත් අර මේ මෙගලිත්ස් කියන්නේ මේ මේ giant stone structures කියන්නේ මේ මේ අතිවිශාල ගලින් සැදුණු structures මොනවා හරි මේ මේ ඒවා රූප වෙන්න පුළුවන් මොනවා හරි නිර්මාණය කරපු දේවල් මේ මේකෙදි ඒ මේ ගල් කණු කියමුක අපි ඒ ටික රෞමක හැඩයට place කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ගල් කණු වල කොටලා තිනවා එක එක සත්තුන්ගේ රූප ඊට පස්සේ එක එක සිම්බල්ස් වගේ දේවල් කොටලා තිනවා කියලා. එතකොට මේක මේ කාබන් පරීක්ෂණයේදී මෙයාගලන්ට එන රිසල්ට් එක අවුරුදු يعني ක්‍රිස්තු පූර්ව 9600 8200 වගේ කියලා. يعني සාමාන්‍ය අවුරුදු 10000ක් 12000ක් අතර පරණ. එතකොට ස්ටෝන් හෙන්ජ් එකනේ අපි කියන්නේ දැන් පරණම මෙගලිත් එක්ක කියලා. ස්ටෝන් හෙන්ජ් එක අවුරුදු 5000ක් විතර තමයි පරණ. ඒක ඩබල් වෙනවා. ඩබල් වෙනවා. එතකොට තව රේඩාර් වලින් පරීක්ෂණ කරගෙන යද්දී මේ ඒ තියෙන මේ මෙගලිත්ස් වලටත් යටින් තවත් මේ අඩුම තරමේ තව ඒ වගේ රවුම් 20ක්වත් තව යට තියෙනවා කියලා මේගොල්ලෝ හොයාගන්නවා. ඉතින් මේ මෙයා ස්මිත් කියනවා දැන් මේ අපි අර මුල්ලේ ලේයර් එක ගත්තොත් ඒක අවුරුදු 10000ක් විතර පරණ එකක් මෙයාවේ. ඔව්. එහෙනම් ඊට යටින් තියෙන තව ඒවා තියෙනවනේ. ඒවා ඊටත් වඩා පරණ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒ විදිහ නම් ඒකත් අර මේ අතන අපේ මේ ගුණුන් පඩයන් වල යටම ලේයර් එකත් එක්ක වගේ ටැලි වෙනවා. ටැලි වෙනවා. ඒකත් අර අන්තිම අයිසේජ් එකටත් කලින් හදපු දේවල් වෙන්න පුළුවන්. එතකොට මේක තවදුරටත් මේ කැනීම් කටයුතු කරගෙන යද්දී ස්මිත් මැරෙනවා. මැරුණාට පස්සේ ඒ තනිකයි එක් කරගෙන යනවා. ඊට පස්සේ මේගොල්ලන්ට හම් වෙනවා මේ පරණ මෙතන අර මේ සුසාන භූමියක් නෙමෙයි මේක පරණ මේ සෙටල්මන්ට් එකක් කියලා මේ හියුමන් සෙටල්මන්ට් එකක් කියලා. මේගොල්ලන්ට හම් වෙන එක එක ගෙවල්. ඊට පස්සේ ඔය මේ ධාන්‍ය වර්ග අඹරන්න පාවිච්චි කරපු ටූල්ස් හම් වෙනවා. වැහි ජලය එකතු කරන්න හදපු එක ස්ට්‍රක්චර්ස් හම් වෙනවා. ඒ වගේ මේ ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එක වැඩක් ගිහින් තියෙනවා කියලා වැඩක් හම් වෙනවා. එතකොට මේ 2000 දැන් මේ වෙනකොට කියන විදිහට ඒ මුළු සයිට් එකෙන් 10%ක් විතර තමයි කැනීම් කරලා ඉවර කරලා තියෙන්නේ. තව සෑහෙන කොටසක් කැනීම් ගන්න තියෙනවා. ඉතින් ඒක ඉවරදී තව මොන මොනවා හම්බෙද කියලා දන්නේ නැහැ. දැන් තියෙන විදිහටත් ඉතින් මේ උපකල්පනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැනටත් අපි දන්න ඉතිහාසයට වඩා ගොඩක් එහාට ඉතියා දැන් දන්න ඉතිහාසයේ චැලෙන්ජ් කරන දේවල් සෑහෙන ගොඩක් හම්බෙලා තියෙනවා. මේවත් එක. ඒතර ඔක්කොමත් එක්ක ගත්තහම දැන් ඉන්දුනීසියාව දැන් දූපත් ගොඩකින් සමන්විත එක් රාජ්‍යයක් වුණාට අවුරුදු 10000ක් විතර මේ කාලයකට කලින් එතකොට අර මේ දැන් තියෙන මුහුදු මට්ටමට වඩා මීටර් 400ක් විතර මුහුදු මට්ටම පහලින් තිබ්බා කියලා කියන්නේ. ආහ්. එතකොට ඒ කාලෙදි මේ ඉන්දුනීසියාවේ තියෙන ඉන්දුනීසියාවෙන් නම් ඔය දැන් දකුණු ආසියාවෙන් නම් ඔය ඕස්ට්‍රේලියාවට එන කෑල්ල දෙනානේ. ඔන්න ඔය ටික සුන්ඩර්ලෑන්ඩ් කියන රාජ්‍යයක් විදිහට තිබ්බා කියලා තමයි කියන්නේ. මුහුදෙන් උඩ තිබ්බ කාලේ. එතකොට මේ ඒ සුන්ඩර්ලෑන්ඩ් එකේ රජතුමා විසින් තමයි මේ ගුණුම් පැඩැන් කියන තැන කෙරෙව්වේ. ඒක අර මේ නිකන් පන්සලක් වගේ තැනක් කියලා. මොකද උඩ උසස්ම උසම තැනක හදපුනේ අපේ ශ්‍රයින් එකක් වගේ. මොකද ස්පිරිචුවල් වගේ. ඔව්. හා සමහරව උස තැනක හදපු මේ ස්පිරිචුවල් තැනක් මොකද. එහෙම කෙරෙව්වා කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ අයිස් එකට දැන් අපි දතෝ දැන් මේ
අවුරුදු 28000ක් කියලා ගත්තොත් අන්තිම මැසේජ් එකට කලින්නේ. එතකොට මැසේජ් එක ඉවරුණාට පස්සේ ඒ කාලෙදි උනේ ඉතින් ඔය මේ පෘථිවි උෂ්ණත්වය වැඩි වුණා. එතකොට ග්ලැෂියර්ස් දිය වෙන්න ගත්තා. ඊට පස්සේ එතනින් ආපු අතර හින්දා මුහුද ජල මට්ටම ඉහළ ගිහිල්ලා ඒ වගේ වැඩක් වුණා. එතකොට මේකේ එතකොට පෘථිවි ජල මට්ටම ඉහළ යද්දි අර විදිහටම රෙසුන්ඩ්ලෑන්ඩ් කියන මහද්වීපේ ගිලා බහින්න පුළුවන්. එතකොට දැන් ඔය අර මේ ඔය කලින් ඔය මායන් ශිෂ්ටාචාර පොත්තල ඉන්දියාවේ ඒගොල්ලන්ට හොයාගන්න මේ අරයට හම්බෙච්ච මේ ටැබ්ලට්ස් වල තියෙන විදිහට අර ලොකු ජල ගැල්මක් ඇවිල්ලා මේ ගිලා වැස්ස වෙන්න පුළුවන්. එතකොට මොකද ඉන්දුනීසියාවෙත් ඔයගේ කතා ටිකක් තියෙනවා. එකක් තියෙනවා මේ ඔයගේ ලොකු ගම් වතුරක් ආවා. එතනින්දී එක කපල් එකක් විතරයි දිවි බේරගත්තේ. ඒගොල්ලොත් ජීවිතේ බේරගත්තේ ඔය ගුණුම්පලයන් තිබ්බ කන්දර නැගල. ඒ කන්දර නැගල තමයි ජීවිතේ බේරගත්තේ. ඒගොල්ලෝ කන්දර නැග්ගට පස්සේ දෙවියෝ විසින් ඒ ගම් වතුර ඇවිල්ලා තිබ්බ ප්‍රදේශයට මේ ගින්දර මේ එවනවා. ඒ ගින්දර වලින් අර වතුර ටික වාෂ්පේලා ගිහිල්ලා ගම් වතුර නවතිනවා කිය. ඉතින් ඊට පස්සේ දෙවියන් වහන්සේ ඉතින් අණ කරනවා මේ බේරිච්ච කපල් එකට. ඔගොල්ලෝ තමයි ආයේ මේ භූමිය ශිෂ්ටාචාර වචන රීපොපුලේට් කරන්න. ඉතින් ඒක පොඩ්ඩක් ළඟින් යනවා ආදම් සහ ඒවා කතා බහට. ඒකත් එක්ක යනවනේ. ඔව්. බද හුඟක් ශිෂ්ටාචාරවල තියෙනවා ඒ මේ. ඒ කියන්නේ දැන් හරියට දැන් කියන විදිහට බැලුවොත් අපි දැනට දන්න සිවිලයිසේෂන් වල මුල් කියලා විශ්වාස කරන කතා ටික ඔක්කොම එක කාලෙක එක සමානයි. ඒ ඔක්කොම නිකන් බේස් වෙන්නේ එක කතාවකට වගේ. අර ඔක්කොම අයිල් එක තැනක ප්ලග් වෙන සින්නක් ඔය එකත් තේරෙනවා. තේරෙනවා නේ. එතකොට දැන් ඔය කතා ටික හරිනම් මේ දැන් අපි දැනට දන්න හිස්ටරි එක වෙනස් වෙනවා. හරියට බැලුව ඕ එහෙම බැලුවොත් අපි දන්න ඉතිහාසය වෙනස් වෙනවා. සමහර අය කැමති නෑ මේ ඒක පිළිගන්න. ඒක ලොජික් ඒගොල්ලෝ දන්න දේත් එක්ක සමහර අය ඒක වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් බයයිනේ මේ අපි දන්න දෙයින් එහාට දෙයක් විශ්වාස කරන්න. ඒ වගේ දෙයක්ත් තියෙනවා. ඊට පස්සේ දැන් සමහර අය කියනවා මේ අර මේ අලුත් ඊරා එකක් කියලා. දැන් ওই ජල ගැල්මත් එක්ක ගත්තොත් ඒ ජල ගැල්මෙන් පස්සේ කියන්නේ අලුත් ඊරා එකක් කියලා. ඒතර ඊරා එකේ පළවෙනි සිවිලයිසේෂන් එක ඔය මේ කොහෙද අපි දැනට දන්න ඉතිහාසය. දැනට දන්න ඉතිහාසෙ එක වෙන්න ඕනේ. ඊට කලින් අපිට වඩා සෑහෙන ඇඩ්වාන්ස් සිවිලයිසේෂන් එකක් තිබ්බ. ඒක ඇතරින් හේදිලා ගියා. හේදිලා ගියා. එහෙම තර්කයක්වත් තියෙනවා. හැබැයි මේ දැන් දකින්න තියෙනවා දැන් ওই විදිහට මතුවෙන සාධකත් එක්ක බලනකොට එහෙම දෙයක් විශ්වාස කරන්නත් පුළුවන් ඉතින්. තව මතයක් තියෙන දැන් ওই පිරමීඩ එහෙම ගත්තත් ඒවත් අර මේ මුලින් ඉඳන් හදපුවා නෙමෙයි ඊට කලින් තිබ්බ ස්ට්‍රක්චර්ස් උඩ හැදිච්ච දේවල් කියලාත් මේ මතයක් තියෙනවනේ. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් නිකන් අර නිකන් කවුරු හරි මේ හැබැයි මේ ඒගොල්ලන් මොනවා කිව්වත් ඒක බැක් වෙන්න සාක්ෂිත් යම් යම් මට්ටමකට තියෙනවා. ඒක ප්‍රූව් කරන්න එයා ඉදිරිපත් කරන සාක්ෂි කීපයක්ත් තියෙනවා. තියෙනවා. ඒක නිකන් හිතලුවක්ම කියලා අයින් කරන්නත් බෑ. යම් කිසි සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා ඒක. එතකොට ඒක ඇවිල්ලා අපිට කතා බහ ගෙනල්ලා නවත්තන්න ඕන තැනට මේක එනවා. මොකද ඉතින් අපි කාටවත් අපිටවත් ඔබටවත් ඒකට කන්ක්ලූඩ් කරලා මෙහෙමයි කියලා දෙයක් කියන්න බෑ. මොකද ඒක අද මේ මොහොතපරේ වෙනකොටත් ඉතිහාස මේ ලෝකේ ඉන්න විශේෂඥයෝ විසින් හාරහාර හොයමින් පවතින උත්තරයක් නේ ඔක. ඒක ඉතින් කවදාහරි කොයි වෙලේ හරි අපේ ජීවිත කාලය ඇතුළත කන්ක්ලූෂන් එකකට එයි කියලා හිතන්නත් බෑ ඇත්තටම. හැබැයි එහෙම ආවොත් අපි වාසනාවන්තයි. ඉතින් එතකන් මේ අපිට තියෙන ඉතින් ඕවා ගැන කල්පනා කර කර පොඩ්ඩක් ටැකියාව ගන්න. බකන්නිලාගේ ඉන්න තියෙන්නේ. ඉතින් අපි හිතනවා අපි ඔයගොල්ලන්ට සෑහෙන කල්පනා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැති කියලා මේකෙන්. ඔව් දැන් ඒ වගේ රටවල් මේ පොඩ්ඩක් ඇවිදිනවා නම් ඉතින් මේ පොඩ්ඩක් හොයලා බලන්න ඔයගෙන ફોකස් කරන්න වැඩිපුර ගුණම්පඩැන් වලට මිනිස්සු යනවා. මේ ඔබගේ පොර ජපාන් වල මොනිමන්ට් එකටත් සෑහෙන මිනිස්සු යනවා. ඒක හෙන ලොකු ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. ඉතින් ඔයගොල්ලෝ
ලෝකෙ වට ඇවිදින්න හිතාගෙන ඉන්නවනම් ඔන්න යන්න තේ රටවල්වල දැනට ඉන්නවනම් දැන් ඒ රටවල්වල ඉන්නවනම් ගිහිල්ලා බලන්න අපිට බලාගන්න බැරි දේවල් බලන්න අපිත් එක්ක ෂෙයා කරගන්න YouTube වීඩියෝ එකක් කරලා දාන්න එතකොට අපිට හොයාගන්න පුළුවන් අපි කැමති අයට හොය හොය බලන්න පුළුවන් ඉතින් ඒ ගැන කල්පනා කරන්න ඉතින් පොඩ්ඩක් හොයලා බලලා ඕගොල්ලන්ට හිතන දේවල් අපිටත් ෂෙයා කරගන්න ඇති නේද මිනිස්සුන්ගේ නම්බරුවට කිව්වා වැරදියට කිව්වා ඇති නේද අද දවසේ ඒ මිනිස්සු මේ වීඩියෝ එක බලලා යන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ කොහමද මේ ඉන්දුනීසියා ජනාධිපතිට වෙන වැඩ ඇති කියලා අපි හිතනවා ජොකාගේ ජොකාටයි සුසිලටයි තව වැඩ ඇති කියලා අපි හිතනවා මේ ඉතින් අපි ගිහිල්ලා යන්න අපේ ඉතින් මේ දවස් පෞගේ කාලේ දීපු සපෝට් එකට සැහැණ සෝදී හැමෝටම සමා වෙන්න සතියක ගැප්පයක් අපිට ගන්න වුණා මොකද අපි මේ අසනීප වෙලා හිටිය අපි මේ මම ඒක නිසා අපි එකට මේකප් කරලා අපි එකට කොහොම හරි තව කන්ටෙන්ට් ගොඩක් අරගෙන එනවා අලුත් වැඩ ටිකක් ඔනේ අසනීප වෙච්ච එකෙන් මේ තන පොඩ්ඩක් මාරුණා ලස්සන වුණා දැන් අපි හිතන ඔයගලන්ට අපිට ලස්සනයි කියලා අපිට ලස්සන අපිට අතපය දිගාරලා ඉන්න පුළුවන් ඉතින් අපි ගිහින් එන්න ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බෙමු කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න අපිව බෙදා ගන්න කට්ටියට අර 1000 ටාගට් එක ඉක්මනට ආවොත් මේ මෙයාව නටවනවා මේ එක බාර් එකට කලින් මම කිව්වා විදිහට මේ නෑ මම කලින් කිව්වනේ ඔබ රට හැටි වෙන්නපම් මම ඊට පස්සේ නටනවා මම ඒක මේ ඕෆ් කැමරා වෙන්න නම් ඕෆ් කැමරා බෑ ඔන් කැමරා ඔක්කොම අපි ඒක වලවකද 1000ට යන්නකෝ මම නටන්න ඕකේ එලගිරි අපි ගිහින් එන්නම් එහෙනම් මේ මිනිස්සුන්ට හීන දකින්න පුළුවන් මම එච්චරයි කියන්නේ මිනිස්සුන්ට හීන දකින්න පුළුවන් ඒ හීන තමයි අපිව ජීවත් කරවන්නේ. ඉතින් අපි සහන්ගේ හීනටත් ගරු කරනවා. හීන හැබෑ වෙන්නත් පුළුවන්. ඔව් හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා එමු නේද? ඕකේ. එහෙනම් අපි ගියා. ජය වේවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් ගිහින් යන්න. ජයෙන් ජය. ලකිරි. කවද්ද කිව්වේ දැන් මේක බාර් කතාව? ඒ ඉතින් මම කලින් දවසක කලින් එපිසෝඩ් එක මම කිව්වා ඒක බාරකට නටන්න බෑ මම නටනවා හරි වෙන සින්දුවක් දාලා දෙන්න ඔබලන්ට මම හරි හරි මම සරලව දාලා දෙන්න මම නටන්න එහෙනම් ඉතින් ආ මම